සුබ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත්. මම නජිත් මාතරකේ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඇත්තෑ දෙවන ජාතික නිදහස චාම්ව හා අභිමානවත්ව. ත්‍රස්තවාදයට හා අන්තවාදයට කිසිදු ඉඩක් නැහැ. ජනපති අවධාරණය කරයි. නිදහස්දා ප්‍රේක්ෂකයා නිදහස් කළ රූපවාහිනී මහගෙදර. හැමතිස්සෙම තියෙන්නේ අංක 1 බවට පත් වීම නෙමේ අපිට යහපත් නිවැරදි රසවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ. නායකත්වයට අමතරව එජාපයට තවත් අර්බුදයක්. මහලේ කම්දූරය නායකයාට බැරිලා තියෙන බලය අනුව රංජිත් මද්දුම් මණ්ඩාරමැතිතුමාව නම් කරා. අපි දකිනවා සමහරු මේකට එක එක ප්‍රකාශ කරනවා. වෘත්තිකින්ගේ ජාතික පෙරමුණින් ඉල්ලීමක්. බලලාගේ ප්‍රීතිය අල්ලගෙන කණ එක වුණාට මීයාගේ ප්‍රීතිය පැනලා යන එකනේ අපේ රටේ තියෙන්නේ කණ එකගේ ප්‍රීතිය අපේ ප්‍රීතිය බවට පත් වෙලා තියෙනවා. 73 වෙනි 2000 දිනේ වෙන්න කලින් ජාතික වෙළඳ ප්‍රතිපත්තිය අපි එකතු වෙලා එක බිහි කරගමු. දකුණු අප්‍රිකා හිටපු ජනපතිට වරන්තු ත්‍රස්තවාදයට හා අන්තවාදයට තම රාජ්‍ය පාලන කාලය තුලදී කිසිදු ඉඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. 72 වන ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. සුළුතරයක් සිදු කරන වැරදිවලට දඬුවම් දෙනවා වෙනුවට බහුතරයක් ජනතාව අපහසුතාවට පත් කරන යල් පැනගිය නීති වහා වෙනස් කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ. සුරක්ෂිත දේශයක් සෞභාග්‍යවත් රටක් යන තේමාවෙන් ජාතික නිදහස් දින උළෙල පැවැත්වුණා. සේවනයේ සියවසේදී අපේ රටට අපට අපේ ස්වාධීනත්වය අහිමි වෙනවා. එතෙන් පටන් 20 වන සියවසේ මුල් භාගයේ වනතුරුම අපට සිද්ධ වෙනවා තවත් අධිරාජ්‍යක තවත් රටක අතකොලුවක් බවට පත්වමින් ජීවත් වෙන්න. එවැනි කාලවකවානුවක් තුලදී මේ උත්තරීතර මාතෘ භූමිය තුල හිස කෙලින් තබාගෙන අපට ජීවත් වන්නට ඒ අයිතිය ළඟා කර දෙන්නට විරුවන් කී දහහක් නම් මේ මහ පොළොව මැත්තේ සොකිය ආත්මය සොකිය ජීවිතය නිදන්ගත කරන්නට ඇද්ද. එවැනි අභිමානවත් ඉතිහාසයක් තුල අද දවසේදී අපි උත්තරීතර නිදහසේ 72 වන සම්මත්සරය ඉතාමත් අභිමානයෙන් යුතුව සමරුවා. මෙවර නිදහස් දින උළෙල ඔබට මට අපේ රටේ සමස්ත ජනතාවට අමතක නොවන නිදහස් දින උළෙලක් බව අවිවාදයෙන්ම කියන්නට පුළුවන්. ඊට හේතුව තමයි පොහු ආටෝපයන්ගෙන් තොර වූ එනමුදු අභිමානයෙන් බිඳකුදු අඩු නො වූ අභිමානවත් නිදහස් දින උළෙලක් දැකබලා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ අද දවසේදී අපට හැකියාව ලැබුණා. 72 වන ජාතික නිදහස් උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් පැවැත්ුණේ නිදහස් චතුරස්‍රය අභියසදී. විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ මැතිණිය පිළිගනු ලැබුවේ රාජ්‍ය පරිපාලන සුදේශගඩතු රාජ්‍ය අමාත්‍ය වෛද සමරසිංහ මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගේ පැමිණීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සම්ප්‍රාප්තිය. අනුතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතික නිදහස් දින උත්සවයට එක් වුණේ. ජනාධිපතිතුමා ජාතික ධජය ඇසවීමෙන් පසුව නිදහස් දින උළෙලේ කටයුතු ආරම්භ කෙරුණා. පාසල් දරුවන් ජයමංගල ගාථා ගායනා කරමින් ආශිර්වාද එක් කළා. රට වෙනුවෙන් දිරිපිදු සියලු විරුවන් සේකරුණේ ඉන් අනතුරුවයි. ආචාර වෙඩිමුර 21ක් සහිතව ත්‍රිවිධ හමුදා ජනාධිපති සම්මාන උත්තමාචාර මෙහිදී පිරිනැමුණා. ජනාධිපති සම්මාන
නිදහස් දින උත්සවයේදී ජාතිය ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නිදහස් ස්වෛරී ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක් ජන කොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළුත යන දැක්ම මට තිබෙනවා සියලු පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුබ සිද්ධියට මෙන්ම ජාතික දැක්මක් තුල සිය කාර්යභාරය ඉටු කළ යුතුයි නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීති රීතිහා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණවලටත් මඟ පෑදී තිබෙනවා බොහෝ දේවල් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයන් යලි විමසා බැලිය යුතුයි වැරදි කරන සුළු පිරිසකට එරෙහිව කඩිමමින් නියතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අපි නොකළ යුතුයි සොර සතුරන් මරවරයන් කප්පම් කරුවන් කාන්තාහා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙන නම් එතන ජනතාවට නිදහසක් නැහැ ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා නීති පද්ධතියට සිදුවන අනිසි බලපෑම් තම රජය යටතේ මුළුමනින්ම නතර කරන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා ත්‍රස්තවාදයට මඟ පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුල ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උදරින් දරුවන් මුදා ගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ රාජ්‍ය ආයතන තුල දූෂණය වංචාව තිබෙන තුරු මහ ජනතාවට නිදහසක් නැහැ සියලුම සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුල දැනටමත් ආරම්භක වී තිබෙනවා සිටීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම් මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස දී තිබෙනවා අද සමාජ මාධ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා නීතිමය කටයුතු වලට දේශපාලන ඇත්ත ගැසීම් කරන සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවරගෙන තිබෙනවා සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඓතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය ඇමතීමෙන් අනතුරුව නිදහස් දින උළෙලේ සම්මාන පෙළපාලි ගමන් කිරීම ආරම්භ කෙරුණා මෙවර නිදහස් උළෙල චාම් අයුරින් සංවිධානය කර තිබුණද එහි අභිමානය වැඩි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙළපාලි වලට එක් වුණා ගජපාරේ සිය අභිමන් ආචාර්ය හැප්පදෙවන After the mighty commandos of Sri Lanka Army, we have the Sri Lanka Army Special Forces, commanded by. Sanskrutikaanga menma vividha narthanaanga rasakda nidahas dina samarom utsaveta ekkara thibuna. සාම්ප්‍රදායිකව ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන නාවික වෙඩිමුර 21කින් යුත් උත්තමාචාරයේද ගාලු මෝදුර පරිශ්‍රයේදී පැවැත්ුණා. හැත්තෑ දෙවන නිදහස වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 679 දෙනෙකුට නිදහස හිමි වුණා. සුළුවැරදි යටතේ සිර නඩුවම් විඳින්න සිටි පුද්ගලයන් 679 දෙනෙකුටයි මෙසේ පොදු සමාව හිමි වුණේ. ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නිර්දේශ මත මෙම පියවර ගැනුණා. එහෙත් ස්ත්‍රී දූෂණ, බරපතල ලිංගික අපයෝජන සහ අල්ලස් වැනි චෝදනා යටතේ සිර නඩුවම් විඳින කිසිවෙකුත් ඒ අතර නොවූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ.
මේ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 50 දෙනෙකු නිදහස් කෙරුණා. මීට සමගාමීව සුළු වැරදි සඳහා සිරගතව සිටින සිළු දිනාගේ දඬුවම් කාලයෙන් දින 7ක් අඩු කිරීමද සිදු කළ බවයි බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ. 72 නිදහස් දිනේ වෙනුවෙන් කලුතර බන්ධනාගාරයේ සිටි රැඳවුවන් 64 දෙනෙකුට නිදහස ලබා දීම අද සිදු කෙරුණා. පළ සිටුපීමේ වැඩසටහනක්ද මීට සමගාමීව පැවැත්ුණා. මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 7 දෙනෙකු වෙත අද නිදහස ලබා දුන්නේ ජනාධිපති පොදු සමාව යටතේයි. බුස්ස බන්ධනාගාරයේ රැඳවුවන් 12 දෙනෙකුට නිදහස ලබා දීම අද සිදු කෙරුණේ බුස්ස බන්ධනාගාර අධිකාරී පූලිත මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතියම නිදහස සමරන ජාතික දිනයේදී වුහාන් සිට මෙරටට ගෙන්වාගත් දියතලාව කඳවුරේ රැඳී සිටින පිරිසද නිදහස් දින සමරමක් සිදු කළා. මෙතර මල අපද්‍රව්‍ය හරහාද නව කොරෝනා වෛරසය ආසාදනය වන බවට හඳුනාගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන අතරතුර වෛරසය පාලනය සඳහා දිනෙන් දින විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. වරාය පරිශ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි වරාය අධිකාරිය පවසන්නේ. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙලට සමගාමීවයි මෙය ආරම්භ කර ඇත්තේ. ඔස්ට්‍රේලියාවෙන් ගමන් ආරම්භ කර තායිලන්තයේ සිට කොළඹ වරායට පැමිණි මගේ නෞකාවක්ද පූර්ණ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එහිදී වෛරසය ආසාදනය වූ කිසිවෙකුත් හමු වී නැති බවයි වරාය අධිකාරිය සඳහන් කරන්නේ. චීනයේ සිට මෙරට සිසුන් 717 දෙනෙකු දැනටමත් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන්ද වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරුණා. දියතලාව යුද හමුදා කඳවුරේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය මෙවන විට ක්‍රියාත්මක අතර වෛරසයට ලක් වූ අය හමු වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා බදුල්ල මහරෝහලද සූදානම් කර තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන මෙවන විට 427 දක්වා ඉහළ ගියා. මෙවන විට ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවකින් කොරෝනා වෛරස ආසාදිතයින් හමු වී තිබෙනවා. එම සංඛ්‍යාව 20438ක්. කොරෝනා වෛරස ආසාදනය වීමෙන් චීනයෙන් පිටත දෙවන මරණය හොංකොං රාජ්‍යයෙන් වාර්තා වුණා. වුහාන්හි සංචාරයක නිරතව පැමිණි අයෙකු මෙසේ හොංකොංහිදී මියගොස් තිබෙනවා. චීනයෙන් පිටත පළමු මරණය පසුගියදා වාර්තා වූයේ පිලිපීනයෙන්. හොංකොං රාජ්‍යයෙන් කොරෝනා මරණයක් වාර්තා වීමත් සමග දේශසීමා වසා දමන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වෙනවා. හොංකොං චීන දේශසීමාවල පිහිටි ප්‍රවේශමාර්ග 13ක් අතුරින් 10ක්ම වසා දැමීමටද කටයුතු කෙරුණා. මේ අතර චීනයේ වුහාන්හි සිටි තායිවාන් ජාතිකයන් 500 දෙනෙකු පමණ ඉවත් කර ගැනීමට එරට රජයට හැකි වුණා. මගින් 3000ක පිරිසක් රැගත් ජපාන නෞකාවක් එරටදී නිරෝධායනයට ලක් කෙරුණා. වුහාන් සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ පුද්ගලයන් 241 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා දූපත් දෙකක රඳවා තිබෙනවා. දකුණු කොරියාවේ හුන්ඩයි මෝටර් රථ නිෂ්පාදන සමාගම සිය නිෂ්පාදන తాවකාලිකව නතර කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදනයට බලපෑම් මෙල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව කොරෝනා වෛරසය ගෝලීය ආර්ථික වර්ධනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට සැකමතුව තිබෙනවා. එය ආර්ථිකයේ සෑම අංශයකටම බලපානු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනිය නව වෙනසකට අද මුලපිරුවා. මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ මනස නිදහස් කරන සංග්‍රාමය දැන් ක්‍රියාත්මකයි. මෙරට පළමු රූපවාහිනී නාලිකාව ලෙසින් දශක 4ක් පුරා ස්වාධීන රූපවාහිනී මහගෙදර ප්‍රේක්ෂක ජනතාවට සමීප වූයේ ගුණාත්මක මෙන්ම උසස් රසවින්දනයක් තුළින් ජන මනස ප්‍රඥාව වෙත රැගෙන යමින් එහි තවත් සුවිශේෂී පිළිවරක් ලෙස දැනෙන වෙනස්කම් රසක් ගෞරවනීය ප්‍රේක්ෂක ජනතාව වෙත සමීප කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම්. 2020 තාක්ෂණික දශකයේ රූපවාහිනිය අලුත් කරන්නට අප සූදානම්. වසර 40ක් පුරා අප ප්‍රේක්ෂකයාගේ රුචි අරුචිකම් මෙන්ම චින්තන පරාසයන්ද හඳුනාගෙන අවසන්. එම පරිණත බව සමගින් ස්වාධීන රූපවාහිනිය නව ගමනකට අවතීර්ණ වන්නේ ටෙලිනාට්‍ය ප්‍රවෘත්ති කාලීන වැඩසටහන් ඇතුළු සියලු වැඩසටහන්වල නව මුහුණුවරක්ද සමගයි. තොරතුරු තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ව්‍යාප්තිය තුළින් සාම්ප්‍රදායික මාධ්‍යන්ට ස්වකීය ගමන් මඟ වෙනස් කිරීමට බල කෙරෙන යුගයකට අප පැමිණ සිටිනවා. එම අභියෝගයක් අපේ කමත් රැකගනිමින් 2020 නව දශකයට අප සූදානම්.
මෙතන් සිට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එදා මෙදා කාල සීමාව තුල නෙමේ අද සිට වෙනත් මානයකට වෙනත් දැක්මකට වෙනත් හැඩයකට සංකල්පණය වෙලා තියෙනවා අපි හැමතිස්සෙම වැඩ කටයුතු කරන්නේ රසිකයා නැත්තම් පුරවැසියාගේ චින්තන විඳන ශක්තිය දිනු කරන්න අධිකර ජනාධිපතිතුමාගේ චින්තනයේ යටතේ යනවා නම් සතුටෙන් ජීවත් වෙන පවුලක් අපි ඒ නිසා සුභාසක් අපේ රසික ප්‍රේක්ෂක ශ්‍රාවක ජනතාවට ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් එක්ක එකව ස්වාධීන රූපවාහිනී තවත් අලුත් සංකල්පයක් අද ක්‍රියාවට නැගුණා ඒ නිදහස් දා වෙරළ තීරයේ මින්ම සාගරයේ කුණු කසල වලින් නිදහස් කිරීමයි ඒ ජාතික කාර්යපාපයේ ගල්කිස වෙරළ තීරයේදී අත දිනේ පුරා පැවතුණා මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රාත්‍රී 9:00 තේ ප්‍රවෘත්ති තුලින් බලාපොරොත්තු වන්න හලාවත උඩප්පුව ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට සිදු කරගෙන ගිය අනවසර වැලිකැණීම් හේතුවෙන් එවට වෙරළ තීරයේ ආසන්නයේ ස්වභාවික පරිසරයට දැඩි හානි සිදුව තිබෙනවා අනාවරණයේ විශේෂාංගයෙන් මේ පිළිබඳ ඔබට කියන්නට අප නියෝජිත ගයන් එල්ලේ කුඩ සුදානම් හලාවත නගරයේ සිට පුත්තලම දෙසට ගමන් කරන විට හමුවන උඩප්පුව සුවිශේෂී සාගර පරිසරයකින් සමන්විත ප්‍රදේශයක්. එහෙත් විවිධ හේතු දක්වමින් මෙම ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල නීති විරෝධී ලෙස සිදු කරන වැලිකැණීම් හේතුවෙන් ඒ අවට පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වීමට පටන් අරන්. මත්ස්‍ය ගොවිපලක් පටන් ගන්නවා කියලා තමයි වලවල් හැරුවේ. අන්තිමට හදපු මාළුවෙක් නැහැ. හාරපු වැලි ටික සල්ලි වලට කොළඹට පැටවුවා. මේ නිසා පරිසරයට දැන් ලොකු විනාශයක් වෙලා තියෙන්නේ. මෙම ප්‍රදේශවල උග්‍ර පානීය ජල ගැටලු පවතිනවා. එවැනි පසුබිමක ප්‍රදේශයේ පිහිටා තිබෙන ස්වභාවික වැලි කඳු මෙම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ ඊට සෝබා දහමින් ලැබෙන පිළියමක් ලෙසයි. එහෙත් ඉවක් බවක් නොමැතිව මෙම ස්වභාවික වැලි කඳු ඉවත් කරමින් ජාවාරම් කරුවන් සිදු කරන පරිසර හානිය ප්‍රදේශයේ ජල ගැටලුව තවත් උග්‍ර කරන්නට හේතුවක් වන්නේ નિરાයාසයෙන් මෙම විනාශය සම්බන්ධයෙන් ඇතම් බලධාරීන්ගේ නිසි අවධානය තවමත් යොමු වී නැහැ ඊට හොඳම උදාහරණයක් සැපෙන්නේ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙම වැලි කැණීම් වලට බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කරත් වෙනත් ආයතනයක් එම බලපත්‍ර ලබා දීමට කටයුතු කිරීමයි පළාත් වාරි මාර්ගිකින් අවසර දීලා තිබුණ අපේ නිර්දේශකලේ නේ හැමෝම ඒකම දීපු නිර්දේශකලේ නේ ඒක හදන්නේ මේ 2019 මුල් කාර්යයේ වගේ මේකට භූජ්‍යයකට ඇප්ලයි කරලා භූජ්‍යයකට වයම් පළාත් පරිසර අධිකාරියයි සහ ජල ජීවී වර්ග සංවර්ධන අධිකාරිය කියන ආයතනෙත් දලා මේකට අනුමැතිය ලබා දුන්නා හැබැයි ප්‍රාදේශීය ලේකම්වත් මධ්‍යම පරිසර අධිකාරියවත් පොලිසියවත් කිසිම ආයතනයක අවශ්‍යතාවයක් නිසැක කරගෙන නැහැ මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. වයඹ පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා පළාත් පරිසර පනත කියලා ප්‍රඥාප්තිය. ඒ පළාත් සභාවට ආවේනික විදිහට සම්මත කරගත්තු ප්‍රඥාප්තියක් විදිහට ඉතාම අත්නොමතික ලෙසට ඇසිරෙනවා මේ ඇසීම වෙන්නේ වයඹ පළාත් සභාවේ විතරයි. ඒගොල්ලන් මධ්‍යම පරිසර අධිකාරියේ විමසන්නේ නැතුව කිසිදු රාජ්‍ය ආයතනයක කියන දේ අහනතුව තමයි තනි තීරණ ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාවේ මේකට කරන්න පුළුවන් එකම දේ තමයි එකත් ආණ්ඩුකාරවරයාට බලය තියෙනවා පළාත් සභාව නැති නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාරයා යටතට මේ ආයතනය පත් කරගෙන මේක ඊට පස්සේ මේ වගේ වැරදි වෙන එක වළක්ව ගන්න. කෙසේ වෙතත් මෙම ස්වභාවික වැලි කඳු රැකගනිමින් පරිසරය ආරක්ෂා කර ගැනීම අප කාගේත් වගකීමක්. ආයතන කුමක් වුවත් ඒ සඳහා සියල්ලෝම රට වෙනුවෙන් එක්ව කටයුතු කරන තෙක් අනාවරණය අවධානයෙන් ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා වූ යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණා බොහෝ දිනකගේ අදහස් සැලකිල්ලට ගනිමිනුයි මෙම යෝජනාවලිය සකස් කර තිබෙන්නේ ඒ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයට අමතරව නවසන්ධානයේ ලේකම්වරයා පත් කිරීමද අර්බුදයක් බවට පත්ව තිබෙනවා
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලේකම් දුරේටපත් නොකළ යුතු නම් හයක් දන්වා යවා තිබූ අතර එය නොසලකා හරිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්මණ්ඩාර මහතා එම තනතුරට පත් කරනු ලැබුවා. पक्ष रसक एकट एक हदन पुदुजन बलवेगी महलेकंबर हटियट गरु रंजित मद्दुम भंडार योजना करना अभी नम करन රංජිත් මද්දුම බණ්ඩාර කබීර් හෂීම් අජිත් පී පෙරේරා සුජීව සේනසිංහ නලින් බණ්ඩාර මෙන්ම එජාප හිටපු මහලේකම් තිස්ස අත්නායක නවසන්දානේ ලේකම් දුරේටපත් නොකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දන්වා තිබූ බවයි වාර්තා වන්නේ. සන්දානේ තනතුරුපත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිපුද්ගල කමිටුවක් තපත් කළා. අපි එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය අලියා ලාංඡනයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නට ඕන කියලා. ඒ සඳහා රවි කරුණානායක මැතිතුමත් නවින් දිසානායක මැතිතුමත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගෙන සමන්විත කමිටුවක් පත් කරන්නට කටයුතු කරා ගරු නායකතුමා විසින් මහලේකම් ධූරයට පමණක් නෙමෙයි අනිකුත් තනතුරු වල සඳහාද නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. මහලේකම් ධූරය නායකයාට බැරිලා තියෙන බලය අනුව එතුමා විසින් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාව නම් කරා. සා දැන් අපි දකින්න සමහරු මේකට එක එක ප්‍රකාශ කරනවා. ඩීල් කාරයෝ කවුරු හරි ගිහිල්ලා වෙලා මේකට කකුලෙන් අදිනවා නම් ඒ වෙනුවෙන් ජනතාව දෙන්න ඕන පණිවිඩ උන්ට දීලා ගෙදර මෙලවල දාන්න අවශ්‍ය කටයුතු කරයි කියලා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා එසේ ප්‍රකාශ කළත් අලියා සහ හංසයා යන ලකුණු දෙකම අතහැර නව ලකුණකින් මහවතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි නවසන්දානයේ අවධානය යොමු වී ඇති බවද වාර්තා වනවා. මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ අද දිනේද මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ පිළිබඳ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අදහස් පළ කළා. ඇත්තම ගැටුමක් නිර්මාණය වෙයි මං හිතන්නේ ගැටුමක් අවශ්‍ය නැහැ කියලා. දැන් ඕනකම තිබෙන්නේ සමගිය. එක්සත් ජාතික පක්ෂයේ කුට්ටිය අධිකාරී මණ්ඩලයේ පැවැත්වෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි. ඔව් එක්සත් ජාතික පක්ෂ නායකයනේ. සන්දානේ කියන්නේ තව එකක්. මේක පටලව ගන්න එපා. අවුරුදු 4 මාරක් දිලා රට හදා ගන්න බැරුණා දැන් සන්දානයක් හදන්න වැඩි. දැන් විපක්ෂ නායක කියලා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයයි එතුමගේ නායකයත්වයට යටතේ දැන් ආපහු සන්දානයක් හදලා ලේකම් කෙනෙක්පත් කළා. කවුද රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා. රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාත් ලේකම් දාගෙන හදන සන්ධානය කියලා කියන්නේ මොකද්ද? ආපහු UNP එකක්. එසම මේ එජාපය අලුත් වෙස් බැඳලාට මේ ඉන්නේ පරණ එජාපයම තමයි. විදස් ලෝකයේ තොරතුරුත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපගේ මීළඟපත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk